ඔන්න දැන් දෙවණේනිමේ අන්තිම හරිය යන්නේ දෙවණේනිම පටන් ගත්ත කාලේ කතාව ගොඩක් ජනප්‍රිය වෙන්න ශනුද්‍රි බලපෑවා කියලා මං කලින් වීඩියෝ එකකදී කිව්වා චනුද්‍රි කතාවෙන් අයින් උනේ එයා රංගපාපු සමල්කාගේ චරිතය ගොඩක් අය විවේචනය කරපු නිසා ඒ නිසා ඒ කතාවෙන් ඉල්ලා අසුනත් ඇයව නැවත ගන්න කියලා ගොඩක් දෙනා ඉල්ලීම් කරා ඉතින් ඕන සමල්කා ආයම කතාවට එන බවට ආරංචියක් අපිට ලැබුණා ආයම සමල්කා කතාවට ඇතුළු වෙන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු ශනුද්‍රි කතාවෙන් අයින් වෙන්නේ මහාන වෙලා ඒ නිසා ඇයට කලින් ඉඳපු චරිතෙම්ම නැවත කතාවට සම්බන්ධ වෙන්න ගොඩක් අමාරුයි එහෙම වුණත් ඇය නැවත කතාවට එන්නේ කලින් ඉඳපු චරිතෙන්ම කියලායි අපිට ආරංචි වුණේ ඉතින් මේ විදියට කතාවට නැවත ඇය එන ක්‍රම දෙකක් ගැන මේ වන විට සඳහන් වෙනවා එකක් තමයි අනුහස් ඉදිරියේදී ආක්ෂට ආදරය කරන්න පටන් ගන්නවා මේ අතරදී සමල්කා ශාසනයෙන් අයින් වෙලා නැවත ගිහි ජීවිතයට ඇතුල් වෙනවා හැබැයි මේ බව සමල්කා අම්මට අර කාටවත්ම කියන්නේ නැහැ පස්සේ ආක්ෂයි අනුහසුයි විවාහ වෙන දවස උදා වෙනවා එදාට හැමෝම සර්ප්‍රයිස් කරන්න ඕන නිසා ආක්ෂගේ අම්මා සමල්කටත් වෙඩින් එකට ආරාධනා කරනවා අම්මගේ ආරාධනය අහක දාන්න බැරි නිසා සමල්කත් වෙඩින් එකට එනවා සමල්කා වෙඩින් එකට ආවම අනුහස්ගේ හිත වෙනස් වෙලා අනුහස්ට කලන්ත ගතියක් එනවා ඊට පස්සේ වෙඩින් එක එතනින් කඩා කප්පල් වෙනවා ඉතින් මේ පළවෙනි ක්‍රමය ඒත් මේ ක්‍රමයේ සමල්කා ශාසනයෙන් අයින් වෙන එක අවුල් නිසා බොහෝ විට මේ ක්‍රමය සිදුවන එකක් නැහැ ඊළඟ ක්‍රමය තමයි මේ ආක්ෂයි අනුහසුයි ආදරය කරලා විවාහ වෙන දවස උදා වෙනවා එදාට සමල්කා භික්ෂුණියක් විදියටම අනුහස්ගේ ආක්ෂගේ වෙඩින් එකට සහභාගී වෙනවා ඒ අවස්ථාවේදී අනුහස් සමල්කා දෙන්නම ගොඩක් හැඟීම් බර වෙනවා බොහෝ විට කතාවේ මේ දෙවනි ක්‍රමය වේවි මොකද මේ ක්‍රමෙන් කාටවත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ අපිට ආරංචිනේ සමල්කාට ගරු කිරීමක් වශයෙන් කතාව අන්තිමට මේ විදියට නැවත කතාවට ගන්න බවයි